ගරු අමාත්‍යවරුන් දෙදෙනාගෙන් සරත් විරසේකර මැතිතුමනි විරාමයට යන කලින් ඔබතුමාලගේ අරගෙන යන කී ප්‍රශ්න ඔබතුමාලා සංවිධාන ගණනාවක් තහනම් කළා රට තුර ක්‍රියාත්මක වෙන්න බෑ මේ සංවිධාන පිළිබඳ පූර්ව අධ්‍යයනයක් ඔබතුමාලා තියෙනවා ඒ නිසා තමයි ඔබතුමාලා තහනම් කළේ හැබැයි සංවිධානවල සමාජිකයන් පිළිබඳ මේ වෙලාවෙත් උන් මේ සමාජය තුල ඉන්න පුළුවන් උන් හඳුනාගෙන යල පුනරුත්ථාපන කරන සමාජගත කිරීම වෙනුවෙන් හරි මොකක් හරි වැඩ පිළිවෙලක් ඔබතුමාලගේ තියෙනවද ඔව් මේ ඊට හොඳ ප්‍රශ්නයක් දසුන් अत वशेम बुद्धितोरतुर अणु निकंग तहनं कलियने मुद अंतवादी मतवादी धरण संविधान तमें मे युनाइटेड तौफिक इतर सिलोन तौफिक जमात इतर श्रीलंका तौफिक जमात ओल सिलोन तौफिक जमात मेन मे वगे अंतम सुपर मुंशी मेनकंग एक सह तव इद्रिय तवत् बुद्धितोरतुर अणु तव पुलवांग वे इतर अदे क्यू आगे मे तव दमाजे इनो तिसमन वाला सामाजिक ये अतर हों කාන්තා සංවිධාන තියෙනවා ඒක හොඳ ඒගොල්ලෝ හොඳ වෙල්ෆෙයා මෙෂර්ස් කරනවා හොඳ සුබ සාධන කටයුතු කරනවා හොඳ ස්වේච්ඡා කටයුතු කරනවා මිනිසුන්ට උදව් කරනවා ඒ වගේ දේවලුත් තියෙනවා ඉතින් ඒක නිසා AI සම්බන්ධයෙන් අපි අත වශයෙන්ම AI සම්පූර්ණයෙන් තහනම් වෙන්නේ නැහැ මොකද මේ මතවාදය ඒ සංවිධානයේ තිබ්බ ප්‍රමුඛ මතවාදය මත තමයි මේක කළේ ඒ මතවාදයේ ඔය කියන වෙල්ෆෙයා එක හරි සුබ සාධන ක්‍රියාවලින් හරි හරි සිද්ධ වෙන්නේ නැද්ද ඔබතුමාගේ සමහර ඒවා සිද්ධ ඒක නිසා තමයි ඒ සංවිධාන තහනම් වෙලා තියෙන්නේ නමුත් ඒක අවශ්‍ය කෙන ඒකන 35000ම මේ මතවාදී ඉන්නවාද කියලා අපි දන්නේ නැහැ ඉතින් ඒක නිසා ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරනවා බුද්ධිතුට ඒ වගේම තමයි ඔවුන්ට මුදල් කොහෙන්ද ලැබුණේ ඉතින් මුදල් ලැබෙන්නේ සමහර විට ත්‍රස්තවාදී සංවිධාන වල නම් එහෙමනම් ඔවුන්ගේ දේවල් රාජසන්ත කිරීමට පවා කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි විවාද සම්බන්ධ පල්ලි තියෙනවා මස් තියෙනවා සිය ගානක්. හරි. එතකොට ඒවා අපි අර වකුප් සභාවට දෙනවා ඒ සම්බන්ධයෙන් ඒක නියාමනයක් කරලා ඒක අනිත් ඒක නිසා ඒකෙන් ඒකේ ඉන්න සමාජිකයන්ට අනිසලෙස බිය වෙන්න දෙයක් නැහැ. නමුත් ඇත්තටම මේ මතවාදී ඉන්න. නමුත් සමහර අය ක්ලාසස් වලට ගිහිල්ලා තියෙනවා නම් ඒව අපිට පුළුවන් පුනරුත්ථාපනය කරන්න. ඉතින් මේ තුලින් අපි බලාගා මේ කරන්නේත් දසුන් මේ ජාතික ආරක්ෂාව දිසා නැත්නම් වෙන කාටවත් පුදුකලකෝ නැත්නම් ඒක ආගමකට පහර දීමක් නෙමෙයි ජාතික ආරක්ෂාව දිසා අර මෙතුමා කිව්වා වගේ මුස්ලිම් ජනතා සමාජය තුළ එක්කෙනෙක් දෙන්නේ තමයි මේක ඉන්නේ. ඒතකොට මේ වගේ දේවල් කරාට පස්සේ එතකොට අපිට පුළුවන් වෙනවා ඒක පුළුවන් තරමක් පියවරෙන් පියවර මේ මතවාදය සම්පූර්ණ සමාජයෙන් තුරන් කරන්න. ඉතින් ඒ පළවෙනි එක. එතකොට ඒ තුලින් තමයි අපි එතකොට දැන්ට වෙනකොට මේක නවත්වුවාට පස්සේ අපි විමර්ශන කටයුතු නැහැ මේකට වෙනම කණ්ඩායමක් දාලා ඒ පුද්ගලය එකින් එක්කෙනා ගෙනාගෙන ඒවලගේ බැංකු ගිණුම් අපි මොනවද කියලා බලාගෙන කොහෙන්ද ඒගොල්ලන්ට මුදල් ලැබුණේ කොච්චර වියදම් කරලා තියෙනවද කොහටද වියදම් කරලා තියෙන්නේ මොන අරමුණක් සඳහාද ඒ අරමුණ ඉෂ්ට වෙලා තියෙනවද ඉතින් ඉතා විශාල ලෙස කටයුතු කරන දෙයක් ඉතා විශාල පරිශ්‍රමයක් ගන්නවා.